Shield. අද කියනවා රැලි පැවැත්වෙන තැන් හරියට දන්වලා නැහැ. මෙවර මේදිනේදා සුරාසල් ඇරලයි කියලායි වාර්තාවන්නේ. අපිට ගෑස් ටික එන්නේ නැහැ. හැබැයි ඉන්ධන ටික එන්නේ නැහැ. හැබැයි අවශ්‍ය තරමටත් වඩා මත් වතුර ටික එනවා. ඔබ ගිහිල්ලා බලන්න කිසිදු බාර් එකක කිසිදු ආකාරයෙන් කිසිදු මත්ද්‍රව්‍යක මත් පැනක අඩුපාඩුවක් දැක ගන්නට නැහැ. ඒවා වලින් අප පිරි ඉතිරි යන තත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් මේවත් බොහෝ විට රට බීම එනවා. ඔන්න දැන් හෙටත් සුරාසල් ඇරලයි කියලා කියන්නේ අපිට කිරි ටික බොන්නට නොහැකි වුණත් අපට ඕනෑ තරම් නාන්නට හරි අරක්කු තියෙන බව කියන්නට පුළුවන්. ඉතින් ජාත්‍යන්තර කම්කරු දිනය හෙට දිනයට එදී තිබෙන බව තමයි අද දිවයින පුවත්පත කියන්නේ. ඉතින් සමහර විට රජය හිතනවා ඇති ජනතාව මත් වෙලා සිහි විකල් වෙලා සිහියෙන් තොරව කටයුතු කරොත් එහෙම තමන්ට වඩාත් හැකියාවක් ලැබේවි කියලා මේ කටයුතු කරගන්නට. හැබැයි ඉතින් රැලි පැවැත්වෙන තැන් දැනුම් දෙන්නේ නැහැයි කියලා අද දිවයින පුවත්පත කිව්වත් ලංකාදීපය කියනවා කොළඹත් පිටත් හෙට මැයි පෙළපාලි රැසක් පැවැත්වෙන කියලා. ස්ථාන පිළිබඳව යම් කිසි හෝ ඉඟියක් පළ කරන්නට අද ලංකාදීපයේ කටයුතු කරන බවයි පෙනෙන්නට තිබෙන්නේ. ජාත්‍යන්තර කම්කරු දිනයේ හෙටට යෙදී තිබෙනවා. ඉතින් මෙවර මේ දිනයේ නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම විවිධ විවෘතීය සමිති කම්කරු සංවිධාන විසින් පෙළපාලි සහ රැලි ගණනාවක් සංවිධානය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති හා අනුබද්ධ සංවිධානය එක්ව පවත්වන මේ දින සැමරුමක් එම පක්ෂ නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගපීඨයේදී හෙට පැවැත්වීමට නියමිතයි. මෙරට ප්‍රධාන විපක්ෂය වන සමග ජන බලවේගයේ මේ දින රැලිය මෙවර පැවැත්වෙන්නේ කොළඹ නගර සභාපිටියේදී. එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපීඩකයන් නෙලවන ජල බලවේගය යන තේමාව සහිතව ඉකුත් 26 වෙනිදා මහනුවරින් ආරම්භ වූ පාගමනයේ 5 වෙනි දිනේ වන හෙට දිනේදී කොළඹට පාගමන පැමිණ මේ රැලිය පවත්වන්නට සූදානම් කියලායි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මේ දින සැමරුමේදී උත්සවය පවත්වන්නට සූදානම් සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාල්ලිපාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී කියලා වාර්තා වෙනවා. මීට අමතරව මෙවර මේ දිනේදී රටපුරා ප්‍රධාන නගරවලදී ආණ්ඩු විරෝධී විරෝධතා මාලාවක් පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවායි කියලත් වාර්තා වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දින රැලිය පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ.